ත් පුවත් බලන්න අප චානලක සබස්රප කරන්න දුව ඇමති ගෙදර වැඩට ගියාට පස්සේ ම එයව බලන්න තුන් වතාවක්ම කොළඹ ගියා ඒත් ඒ එක වතාවකදිවත් මට දුව බලන්න තියා ගෙදරටවත් එන්න දුන් හැ. එලෙස පවසන්නේ ශානිලාගේ මවන රංජනී මේ හැම වතාවකදීම දුව කොළඹ නැහැ කියේලා කිව්වේ මම කොළඹ ආබට පස්සෙත් ඒ හැම වතාවක්ම මම ආේ දුවෝව ඒ ගෙදට දීපු බෝකර අයත් එක් ඒ අවස්වල මගේ හත්තයා බොර්ල්ලස් මේ කඩේක වැඩකරා එක වතාවකවත් මහරගමට ඇවිත් ඒ ගෙදරට කෝල් කලාම කියලා තිබුණා මැඩම්ගේ තාත්හට සනීපනැතුව ගෙදර කට්ියේම පුත්තලමි ගිහිල්ල ඉන්න කිය. අන්තිම වතාවට ආව කොටුවට එතන ඉදන් කෝල් කලාම බෝකර අයියට කියලා තිබුණා ඇමති පොලිස්සියෙන් අල්ලාගෙන ඉන්න නිසා ගෙදර අය සේරම පුත්තලමි ඉන්න කියලා. ඔය විදිහට මට දුව එක වතාවක්වත් බලන්න දුන්නේනහෑ. න්තිමේදී බොරුවක් කියලා අප්‍රේල් මාසේ දුවට නිවාඩු ඉල්ලගන්න හැදවා පස්වෙනි මාසේ අපේ ළඟම නෑදෑයෙක් බඳනම කියලා තමයි නිවාඩු ඉල්ලුවේ ඒ එක්කම වගේ රට ලොක් ඩවුන් කලා ඒ නිසා අපිට කොළඹ එන්න බැරි වනාා ඒ ගෙදර වැඩට ගිය මුල් දවස්වල දුව කෝල් කලේ හැ ටික දවස්සකට පස්ස කෝල් කලා ඒ ෆෝන් එක ගෙදර වැඩට ඉන්න අයිියගේ කියලා කිව්වා හැබැයි කෝල් ගත්තන් විනාඩි පහක්වත් කතා කරේනැහැ අයිය ෆෝර්න් එක ඉල්ලනම කියලා කිව්වා ඒ දවස්වල නම් හොදින් ඉන්නවා කියලා කිව්වා අන්තිම දවස් වල තමයි කිව්වේ ගෙදර අය ගහනවා කියලා, ඉන්න බෑ කියලා. එදා ඒ ගෙදර මැඩම්ලයි කට්ටියම ඉන්න තැන මට කෝල් එකක් ගත්තා. දුවකිව්වේ ගෙදර වැඩට ඉන්න අයි්‍ය ගහනම කියලා. ඉන්න බෑ ගෙදර එන්න ඕන කියලා. මැඩම්ල අපිට වැඩිපුර සල්ලිදීල තිබුණ ඒක නිසා මම හිතුවා දුවව ගෙදරට ගෙනහෙල්ලලා ඉන්ඳලා මමත් ඒ ගෙදර වැඩට යන්න. මම හත්පනද තමයි එන්න හිටියේ. දුව ගිනිතියාගෙන කියලා තුන්වනිද බොරැල්ල පොලිසියන් කෝල් කරලකිව්වා දියණහට සිදදු වනේ කුමක් දැයි සැකහැර දැනගන්නා තුරු එක් කඳුළු බිඳුවක්වත් නොසලන බවට සපත කරන රංජනී එලෙස පවසන්නන්නේ හැඩුගග හැඳුලින්. ඒ බව ඇයගේ වචන උච්චාරණයෙන් වැටහෙනවා. දුව කොළඹගේිය ලොක් ඩවන් කාලේ එයා එක්ක මමත් යන්න හැදවා. ුවට අයිඩින්ටියකුත් නැතිනිසා මම බයන් හිටියේ ඒත් එයාව එක්කගෙනගිය කෙනා කිව්වා බයිවෙන්න දෙයක් නෑ ඇමැතිි ගෙදරට යන්නේ කියලා ඔයාව එක්කගෙන යන්න බෑ ලොක්්ඩවනිසා ප්‍රශ්යක් වඋුණොන් මම ගිහින් ඇරලවන්නම් කියලා ඔය බෝකර් අයියා අපි කාලෙක ඉඳලා අඳුරන කෙනෙෙන් එයාගෙන් මම ණයක් අරගෙන තිබුණා ිය අවුද්ධෙන් වවැම්බර් මාසි තමයි එයා ඇවිත් ඇමැතිළගේ ගෙදර වැඩට දුව ඉල්ුවේ මට ලොකපුතයි දලා පස් දෙනෙකුයි ඉන්නවා ලොකුදුව තමයි ශාලනී එයාට එතකොට වයස අවුරුදු දාසය ලැබවා විතරයි එයා ඉපදුනේ දෙදා සතර නොෙම්බර් මාසේ දොස් වනදා ඒ බෙද්දි එයා හිටියේ තලව කළේ එයාලගේ පංචි අම්මලගේ ගෙදර. තැරවකරු ඇවින් ලොකුදූල දෙන්නගෙන් එක්කෙනෙක් ඇමතිලගේ ගෙදර වැඩට එක් ගෙන යන්න ඉල්ලවා දෙවැනි දුවට වයස අවුරුදු දහතුනයි එයා අසනීපෙන් ඉන්නේ හුස්මගන්න අමාරුවක් තියෙනවා ඒක නිසා එයාාව දෙන්න බැහැ කිව්වා ඒ නම් ලොකුදුවව ඉල්ලවා මම ඒකට කැමතිබුණේහැ එයා කිව්වා එයාගේ දුවන් අවුරුදු හතර ක්‍රිෂ ඇමතිගේ ගෙදර වැඩකරලා තමයි දැන් බැඳලා ඉන්න කියලා. ඇමතිලාගේ ගෙදරීින් එයාට තාමත් උදව් කරනවා ළමයින්ගේ උපන්දිනවලට සල්ලි පවා එමනවා ඇමතිලාගේ ගෙදර කට්ටිය හරි හොඳයි ඒක නිසා බයිවෙන්න දෙයක් නෑ ඇමති කෙනෙක්ගේ ගෙදරක් නිසා බයිවෙන්න දෙකුත් නැ කියලා කිව්වා මමත් ඒකට කැමති වනේ නෑ ලොකුදුව කිව්වා නෑ අම්මි මම වැඩට යන්නම් අම්මා නයවෙලාත් තියෙන වන කියලා එපාහම කිය අදදි තමයි එයා ගිය එයාාව ඒක්කගෙන ගිය ත්‍රීවිල් එකකින් මමත් එන්න හැදුවත් බෝකකිව් තු දෙනෙක්ට විල්ලිකේ යන්න බෑ. මම දුව එක ගෙන යන්නම් කියලා ඒ ගෙදිරිට ගේ ගමන් කෝල් කරන්නම් කියලා ඒත් කොළම ගියාට පස්සේ වට කෝල් කलेන है මම ගන්න කෝල්වල්ට ආස करितනෑ. දුවව ඉඳල අපේ ගෙදර ඇවිත් තමයි කිව්වේ දුවහොඳින් ඉන්නම කියලා. දුව වැඩට ගිහින් සතියකින් බෝකර්ගේ පොතට රපියල් හතලිස්දහක් දා තිබුණනා එඒයාමට රපියල් තිස්දහක් නයට දීලා තිබුණන්. පරත්තරම් බඩුවක් උද්ගස්තියලා. ඒ එවපු හතලිස්දාහයෙන් රත්තරන් බඩුව බේරගන්න තිස්තුන්දහක් ගියා කියලා. ඉතිරි හද්දහා මටකෙන්හැල්ල දුන්නා. ඊළඟ මාසේ අතින් අයිගෙවන්න මැඩම්ගෙන් සල්ලි ඉල්ලා දෙන්නම් කිව්වා. ගවා වගේම ඊළංඟ මාස මට හැට දහක්ගෙන් හල්ල දුන්නා. දීලා කිව්වා ඔයාලා බයවෙන් එපා මැඩම්ලා ඔයාලට උදව් කරනවා මැඩම්ල හරි හොඳයි. පායන කාලෙට අපේ එළවලු භගාවට හානි වනාම අපිට ජීවත්වෙන්න පවාසල්ලි දෙනවා උපන්දිනවලට සල්ලි දෙනවා තෑග දෙනම කියලා. දුවහු බලන්නගිහින් බැරිඋනාම එයා කිව්වේ මම මැඩම්ගෙන් සල්ලි ඉල්ල දෙන්නම් කියලා. පෙබරවාරි මාතසේ ගිය වෙලාවේ එහෙම කියලා ටිකවෙලාවකින් කිව්වා ඔයාලගේ පොතට සල්ලි වැටිල ඇති කියලා බදදි මහතය පොත ස්. හක්දාලා තිබුණා. මගේ මහත්ත්‍ය කඩයක් කරන්නේ අප්‍රේල් බල කරෝණ නිසා කඩේ බහල තිබුණේ ඒ මාස රුපියල් හැට දහක්ගෙන් හැල්ල දුන්නා ඒට පස්සෙ ලොක් ඩවුන් නිසා යන්න බරි වුණ. දුවට පැවරල තිබුණ ගෙවල් පිරිසුදු කරන්න කුත්යබලන් හෝදන්න එලවලු කපන්න. බාතරූම් හෝදන්න වගේ වැඩ එයාට හොඳට උයන්න පුරුවන් හැබැයි එහිද එට උයන්න දිී ලා තිබුණේ නැහැ දුව එහෙ ඉන්න බැකිව්වට පස්සේ මම අර අයියට කිව්වා. ස්වෙෙනනිදා ලොක් ඩවන් ඉවර උනාම හත්වනි දමාව එක්කෙන ගිහින් එහෙ ඉන්ඳලා දුවව ගෙදර ගෙනැත්තියන්න කියලා. එහෙම කතාවේ ඉද්දි තමයි තුන්වැවෙනි හවස තුනට විතර බොරැල්ල පොලිසියෙන් කතාත කරලාකිවේ දුවට පොඩි කරදරයක්න්. පොලිසියට එන්න කියලා මම ඇහුගම දුවට මොකද වෙලාතිෙන්නෙ කියලා පොලිසින් කි්වා දුවටකක් අමාරුවයි. අම්මහරි තාත්තහරි එන්න කියලා. දුවදුන්න බෝකර ඇවින් මාව ඒ ගෙදරට එක්කන් ගියා ඒ අද්දි මැඩම් එයාගේ තාත්තයි අම්මයි. driverவர்र එහෙම ගොඩත්ந்தක් खெටিয়া। කට්ටේ කිව්වා දුව ඇදගෙන හිටපු සිලික් ගෞමේ නූලක් ගැලවිලා ඒක පුච්චන්නගින් ඇඳමට ගිනි ඇවිලිලා කියලා දුව කාමරේ ඉඳල කෑගහගෙන සාලේ දුවලා එද්දී එයාගේ ඇම ගිනි අරන්තිබනා ලොකු මහත්යක් කාපට් එකක් දාල තමයි නිව්වෙ කියලා. මට තියන ප්‍රශ්ේ ඇඳමක නූලක් පුච්චන්න ගියම ඔය විදිහයට ඇගට ගිනිි ඇවිලෙනවද. අනෙක ගෞම ගිනි ඇවිලුනානම් දුවට ඒක නිවාගන්න බැරිද. ඇඳමෙන් ඌලක් පුච්චන්න ඇත්තේ ඉටි පන්දමකින් වෙන්න ඇතිනේ. ඉතින් දුව මැරෙන් තරම් ඒකෙන් පිච්චුණේ කොහොමද. මව රජනී මෙලෙස පැවසවේ දැඩි සංවේගයකින්. සිය නැගෙනයට වූ අපරාධිය ගැන ඇගේ අයියා සිටින්නේද දැඩිවේදනාවකින් හාත් සංවේගයකින්. හු පහුලේ වැඩිමලා වුවන් අංගිලාගේ පියන් මොහුගේ පියන් දෙදනින් ඔවුටද ඇත්තේ බොහෝ දුක්බර යටගේ කතාවන්. මගේ තාත්ම මම පුංචිකාලේම ගිෙනතියාගෙන මැරුණා ඒ කාලේ හිටිය අවිශසාවේල්ලේ හැබැයිම පුංචිකාලේ ඉඳලාම හැදුනේ ළමානිවාසයක. Ma ओलेவल তে ठपासคุณنا. ඒ ලවල් කරන්න ගෙදරින් වියදම් කරන්න කිව්වා. අපේ අම්මලට එහම බියදම් කරන්න සල්ලි නැති නිසා මම මීට අවුරුදු පහකට කලින් ඉඳලා රස්සාභක් කරනවා මම දැන් රෙස්ටොරන්් එක තුන්වැනි චේෆම්. අවිිස්සාබේල්ල ඉඳලා අපි ඩයගමට ගිය දෙදස් දාහත අවුරුද්දේ අම්මගේ නෑදෑ කෙනෙකුගේ මගුල් ගදරට ගිය ගමනක් තමයි එහ නැවතුනේ. අපි අවිස්සාබේල්ල හිටිය කුලියට ඒ නිසා එහෙන අතර වුණනා අම්මට පැක්ටරේ රස්සාාවකුත් හම්බ වනාා නංගිලගේ තාත්තල කඩයක්තාගෙන හිටියේ. ොක්ඩවන් නිසා මත් ගෙදරහිටියේ. ඉදල තමයි. කොළඹයන්න සතකට විතර කලින් තමයි මම අපහු වැඩටගියේ. නංගි පිච්චිලා කියලා අම්ම මට කෝල් කරලා කිව්වෙේ හවස හතර්ට විතර ඒ වෙලාබේ මමහිටියේ මාළබේ. මම පහ අවාාර් වෙද්දි ොරල්ල පොලිස්සේට ගියා. හයට ස්පරිතාලෙට ගියා, ඒ අදදි නංගෙ සිටිය ICUූ එකේ මම දස්තර මහත්්‍යගෙන් ඇහුව නංගි මොකද වනේ කියලා. එයා මොනවද කිව් කියලා दो دوستස්තර මහත්්‍යයක්කිව්වා, එයා ගෙනැත් විනාඩි දහයක් පහළවක් යද්දි ICU දැම්මා. එයට කතා කරන්න පුළුවන් තත්ත්වයක හිටය නහැ මම නංගි ලඟට ගෙහින් බැලවා එයාගේ දනහිස් උඩින් මුළු ඇගම පිච්චිලා එක වැලමිටක් ළඟ පිච්චිලා තිබුන් හැනංගි හිටිය සිහි නැතුව. මම තිනපතාම නංගිව බලන්න ගියා ඒ හැම දවසම ඩොක්.ර්ගෙන් නංගි තත්වය ගැන හවා නංගිගේ ශරීරයෙන් සියයට හැත්ත පහත් පිච්චිලා කියලා ඩොක්ට. කිව්වා නංග පිච්චිලා තියන්නේෙ උදේ හය හාමාරට හොස්පිටල් ගෙනැත් තිෙන්නේ එකොළහක් පහ වෙලා නංගි ගින්තරට බයයි එයාහවදාවත් ගිනිතියාගන්න නම් නැහැ නංගි කොළම්ඹ ආබට පස්සේ මම ඒගෙදර ඩ්‍රයිවර්ගේ ෆෝන් එකට කෝල් කලා ඩයිවර් කිව්වා එයා එක්ක කතා කරන්න දෙන්න බැහැ ඔයා එයාගේ අයිිය කිව්වට අපි හරියටම අයි අද කියලා දන්නේ නැහැ කියලා නංගේ පිච්චුණට පස්සේ තමයි දැනගත්තේ එයා ඇමතිගේ මස්සිනා කියලා ඇගේ අයියා පවසන්නේ එවැනි වේදනාවන්ත කතාවන් මේ පවුල දෙස බලද්දී මෙරට ළමා මෙහකාර සේවේ ගැන වෙරත් උදාහරණ අවශ්‍ය නැති තරම්. ඇගේ අයියාද රැකියාවකටයන්නේ වයස අවුරුදු දාසේදී. එනම් ඔහුද ්‍රැකියාව පටන්ගන්නේ ළමාශ්‍රමිකෙ කුලසට ඉන්න හෙටින්නට හරිහැටි තනක් නැතුව කන්නබොන්නට දෙයක් නැතුව, ගෙවූ ජීවිත යම් ස්ථාවරයකට එන්නේ දරුවන් ළමාවයසේදීම රැකියාවට යොමුවීමෙන් අනතුරුව. මෙරෙස හෙළි වුණේ ශානිගේ පවුලේ විස්තර පමණයි ඩෑගම මමනක් නොව මෙරට ඇති. බතු ආශිතව සෑමබත්තකම එම්. ලයිමක අඩු අයසේ ළමයින්ගෙන් ඉතා විශාල සංක්‍යාවක් සිටින්නේ සල්ලිකාරයන්ගේ නිවෙස්වල මෙහකාරයන් ලෙසට ඊට අමතරව ගෙදරසිතිම පිරිමීන්ගේ හොර අඹුවන්වීමට සිදුවීමද මේ බාලවයස්කාර දැරියන්ට පැවරෙන රාජකාරි බලින් කොටසං. මේ තත්ත්ව වෙනස්වන්නේ කවදාද වෙනස්කළ හැක්කේ කාටද. එපතා හැෙන අලුත්ම උනුසුම්පපුුවත් දැගන්න අප යට් චාල්ලක සබස්්‍රප් කරන්න ඒගේම බෙල් අයි කන්නෙ එක ක්‍රික්කරොත් අපිදාන උනුසුම්පුවත් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුුවන්.